ආයුබෝවන් හරිදේ හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මැතිවරණය පවත්වා සිව් මාසකට පසුව අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තුව මන්ත්‍රී දුහුරිය සඳහා අද පූජාතුරුලියේ රතන හිමියන් නම් කර තිබෙනවා මේ මැතිවරණයෙන් තවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී දුහුරියක් හිමිව තිබෙන එක්සත් ජාතික පක්ෂය මෙතෙක් සිය මන්ත්‍රීවරයා නම් කර නැහැ මේ අතුරු තවත් පුවත් රසක් අප සතුය රැඳෙන්න ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිර්මේ ගෙදර දැන් සිරස්තල අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුහුරේන් රතන හිමි පාර්ලිමේන්තුවට රතන හිමියන්ගේ නම ගැසට් කිරීම සඳහා යොමු කළ බව මැතිවරණ කොමිසම කියයි. බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින්ගේ අහඹු ඇන්ටිජන් පරීක්ෂණ අද සිට කොළඹ සිට වැලිමඩ දක්වා බස් රථයකින් ගිය පුද්ගලයෙකුට අහඹු පරීක්ෂණයකින් කොරෝනා බව හෙළිවෙයි. පොළොන්නරුවේ ප්‍රධාන පාසලක සිසුන් දෙදෙනෙකුටත් කොරෝනා. වෛරස ආසාදිතයින් වාර්තා වීමෙන් රත්නපුර පාසල් තුනක් වැසෙයි. අල්ලස් ලබාගත් බවට ජනතා පැමිණිලි ආ මෝටර රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 600කට අධික පිරිසකට ස්ථාන මාරු වීම. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණන්නේ නැහැ. වරාය අධිකාරියේ සභාපති කියයි. ඇමති ගම්මන්පිල තවත් නිදහස් දිනයක් ප්‍රකාශයට පත් කරයි. මෙරට ණය සඳහා සහන කාල සීමාවක් ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතුය. ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත. මහා මැතිවරණය පවත්වා සිව් මාසකට පසුව අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තුව මන්ත්‍රී දුහුරිය සඳහා පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ගේ නම ඉදිරිපත් කර තිබෙනවා. පසුගිය මහා මැතිවරණයේදී සුවිශේෂී බලවේගයක් ලෙස අපේ ජනබල පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වුණා. ජාතිකත්වයේ මූලික කරගනිමින් සැමට 101ට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා වන පාර්ලිමේන්තු නියෝජනයක් තමන්ට ලබා දෙන ලෙසට ඉල්ලමින් අපේ ජනබල පක්ෂය පසුගිය අගෝස්තු මාස පැවති මැතිවරණයට ඉදිරිපත් වුණා. ඊට ඍජු නායකත්වයක් පූජ්‍ය අතුරුලිය රතන හිමියන් ලබා දුන් අතර එම බලවේගයට ඉන් අනතුරුව පූජ්‍ය ගලබුඩත්තේ ඥානසාර හිමියන් ඇතුළු මහා සංඝරත්නයේද ඒකරාශී වුණා. අගෝස්තු 5 වනදා පැවති මහා මැතිවරණයෙන් ඡන්ද 67,758ක් කොඩිය සලකුණින් ඉදිරිපත් වූ අපේ ජනබල පක්ෂයට ලබාගත් ඡන්ද ප්‍රතිශතයට අනුව එක් මන්ත්‍රී ධුරයක් හිමි වුණා. කෙසේ වෙතත් මෙම මන්ත්‍රී ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නම් කිරීමට නොහැකි වුණේ පක්ෂය තුල හටගත් අර්බුදකාරී තත්වයයි. පූජ්‍ය අතුරුලිය රතන හිමියන් මන්ත්‍රී ධුරය සඳහා සුදුසුම පුද්ගලයා බවට ප්‍රකාශ වූද ඒ අතරතුර පූජ්‍ය ගලබඩත්තේ ඥානසාර හිමියන් සහ තවත් එම පක්ෂයේ ලේකම් හිමියන් ඊට සුදුසු බවටද යෝජනා ඉදිරිපත් වුණා. මෙවන් තත්ත්වයක් තුල මත බෙහෙදකාරී තත්ත්වයන් රසක් අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධුරය සඳහා හටගත්තා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වන අවසන් තීරණය පක්ෂයේ විසින් ගත යුතුව තිබූ බැවින් මැතිවරණ කොමිසමටද ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට හැකියාවක් ලැබී තිබුණේ නැහැ. අයවැය ඇතුළු පාර්ලිමේන්තු සැසිවාර ගණනාවක්ම පැවැත්ුණද පැවති ගැටලුකාරී තත්ත්වයේ හේතුවෙන් අපේ ජනබල පක්ෂයේ මෙන්ම මෙරට ප්‍රධානතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නම් කර ගැනීමට හැකියාවක් ලැබී තිබුණේ නැහැ. එබැවින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නොමැතිවයි පාර්ලිමේන්තුවේ කටයුතුද සිදු වුණේ. රටේ ප්‍රබලතම දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා මෙතෙක් නම් කිරීමට නොහැකි වුවත් අදබන විට අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් නම් කරමින් එම නම මැතිවරණ කොමිසම වෙත යොමු කර තිබෙනවා. මේ පිළිබඳව අප පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ගෙන්ද විමසීමක් කළ අතර උන්වහන්සේ සියත ප්‍රවෘත්ති අංශය සමග පැවසුවේ අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධුරය සඳහා තමන් වහන්සේගේ නම පක්ෂය විසින් යෝජනා කරමින් මැතිවරණ කොමිසමට නම යොමු කර ඇති බවයි. අප මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් සිදු කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ගේ නම ගැසට් පත්‍රයට යොමු කිරීම සඳහා මේවන විට යොමු කර ඇති බවයි. කොවිඩ් තත්ත්වය පිළිබඳවයි දැන් තොරතුරු.
බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් සඳහා අද දින සිට අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම සෞඛ්‍යාංශ විසින් ආරම්භ කර තිබෙනවා. ඒ ලෙස කොස්කම ශාලාව ප්‍රදේශයේ සිදු කළ අහඹු ඇන්ටිජන් පරීක්ෂාවකදී පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙම පුද්ගලයා කොළඹ සිට වැලිමඩ දක්වා දහවනේ වූ බස් රථයක ගමන් කර ඇති බවටයි අපට තොරතුරු වාර්තා වුණේ. බස්නාහිර පළාතෙන් පිටත්ව යන පුද්ගලයන් සඳහා අද දිනේ සිට අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍යාංශ පියවරගෙන තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතේ ප්‍රධාන ස්ථාන හතරක ජංගම ඇන්ටිජන් පරීක්ෂණ ස්ථාන යොදා එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව කොළඹ නුවර මාර්ගයේ නිට්ටඹු ප්‍රදේශය, කොළඹ හලාවත මාර්ගයේ මේගමුට ආසන්න ප්‍රදේශය, කොළඹ රත්නපුර මාර්ගයේ කොස්ගම සාලාව ප්‍රදේශය, කොළඹ මාතර මාර්ගයේ බේරුවල ප්‍රදේශයේ මෙම අහඹු ඇන්ටිජන් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා. බස්නාහිර පළාත තුළ තාමත් COVID-19 ආසාදිත රෝගීන් යම්කිසි ප්‍රමාණයක් වාර්තා වෙනවා. අපි බස් රථات ඒ වගේම අනිකුත් සියලුම වාහන අහඹු ලෙස පොලිසිය සහ සෞඛ්‍යාංශ එකතුව මේ පරීක්ෂාවට භාජනය කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉදිරි දින කීපේ පුරාවටම මේ ආකාරයෙන්ම හුදෙක්ම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ වගේම COVID සෙසු ප්‍රදේශවලට පැතිර යාම වැළැක්වීම වෙනුවෙන් මෙවැනි පියවරක් අපි මේ අවස්ථාව වෙනකොටත් රැගෙන තිබෙනවා. එසේ ආරම්භ වූ අහඹු ඇන්ටිජන් පරීක්ෂණ කටයුතු කොස්ගම ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී සිදු වූයේ මේ ආකාරයෙන්. මෙම ඇන්ටිජන් පරීක්ෂාවේදී කොළඹ සිට වැලිමඩ දක්වා ගමන් කළ බස් රථයක සිටි පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඔහු කොළඹ වරායේ සේවකයෙකු වන අතර ඇහැලියගොඩ අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වුණේ. ඒ හේතුවෙන් එම බස් රථයේ ගමන්ගත් තවත් පුද්ගලයන් 6 දෙනෙකු නිරෝධායනයට ද යොමු කරනවා. මේ මොහොත වෙන විට අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ තමුන් මේ දක්වා ජීවත් වුනේ මේ කොවිඩ් රෝගය පිළිබඳ අවදානම් ප්‍රදේශයක නම් ඒ ප්‍රදේශවලින් පිටත යෑමට අත්‍යවශ්‍යම නම් පමණක් පිටතට යන්න එසේ නොවන හැම අවස්ථාවකම හැකි පමණ තමන් පදිංචිව සිටි ස්ථානවල ඒ ප්‍රදේශවලම සිටීමට උත්සාහ කරන්න. මෙතර ලැබෙන සතියන්තයේදී මෙන්ම උත්සව සමයේදීද නිරෝධායන නියෝගවලට අනුගත වෙමින් ජනතාව කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මේ සතියන්තය ගත කිරීමේදීත් ඉදිරි සතිය ගත කිරීමේදීත් සෑම විටම නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන්න. නිරෝධායන උපදෙස්වලට පටහැනිව හැටන් බස් නැවතුම්පලේ සිට පාසල් ළමුන් ප්‍රවාහනය කළ ළංගම සහ පෞද්ගලික බස් රථවල රියදුරන් මෙන්ම කොන්දොස්තර වරුන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කරන බව හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ආර්. එස්. මැදවල මහතා පවසනවා. අතරට මම ඔෆිස් එකේ ඉන්න ඔෆිස් එකට එන්න ස්ටේට්මන්ට් එකක් ඔය දෙන්න ලියුවා. මම අනිවාර්යෙන් නඩු දානවා දෙන්නට. එහෙම කරන්න දෙපා නෙමෙයි. ඔයාලට අදාළ නැහැ. මට මේ ලොකු මිනිස්සු ගැන ප්‍රශ්නයක් නැහැ. වගේ කීමක් නැතුව කටයුතු කරන මිනිස්සු මට ප්‍රශ්නයක් නැහැ. මම බලන්නේ මේ පාසල් දරුවෝ ගැන. මේ පාසල් දරුවෝ මෙහෙම ඉස්කෝලේ ගියොත් කන්ටැන් ඇත්තලා ළමයි අසාධාරණ වෙන්න පුළුවන්. ඔයාලගේ නොසලකීමක් තම නිසා දරුවෝ විනාශ වෙන්න දෙන්න බැහැ. එහෙනම් කරුණාකර හතර දෙයි. රැස්වීම හතරක් දීලා තමයි මේ කියලා දීන්නේ. මම බයින් ඉස්සලා මට දෙන්න ඔයාලගේ නම ඇඩ්‍රස් එක. ඔයා මාස්ක් දාගෙන යන්නේ ඉස්සලා. මම මේක කතා කරා. ඒක අදිට කතා කරන්නේ මාස්ක් දාගෙන කතා කරන්නේ ඉස්සලා. දිනෙදී මෙරටින් COVID-19 ආසාදිත පුද්ගලින් 650 දෙනෙකු හඳුනා ගැනුණා. එම පුද්ගලින් සියලු දෙනාම දේශීය වශයෙන් හඳුනාගත් ආසාදිතින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දිනත් වැඩිම ආසාදිතින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 242ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 126ක් සහ මහනුවර දිස්ත්‍රික්කෙන් ආසාදිතින් 42ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතින් 240 දෙනා දිවයිනේ සසු දිස්ත්‍රික්කවලින් රත්නපුර මහජන පොලේදී අද දින අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණයේදී එහි වෙළඳ සලක සේවකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඒ හේතුවෙන් රත්නපුර මහජන පොල තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා. එසේම වෛරසය ආසාදිත පුත්කරින් බහුල වාර්තා වීම හේතුවෙන් රත්නපුර ගඟබඩ සීබලි විද්‍යාලය, අල්මකියා විද්‍යාලය සහ ගොඩිගමුව ධර්මරාජ විද්‍යාලයද තාවකාලිකව වසා දමා තිබෙනවා.
පොළොන්නරුව රාජකීය මධ්‍යම විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. ඒ අනුව එම දරුවන් දෙදෙනා ඉගෙනුම ලැබූ පන්ති කාමර දෙක වසා දැමීමට තීරණය කළ බවයි පාසලේ පාලන අධිකාරිය ප්‍රකාශ කළේ. මෙම දරුවන් දෙදෙනාගේ පියාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති අතර ඒ අනුව සිදු කළ PCR පරීක්ෂණයේදී දරුවන් දෙදෙනාටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණා. බන්ධනාකාර රැඳවියන්ගේ පෞල්වල සමාජිකීන්ට හෝ හිතමිතුරන්ට මෙවර නත්තල් දිනේදී බන්ධනාකාර වෙත ගොස් රැඳවියන් මුණගැසීමට අවස්ථාව නොලැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. හැමදාම අපි නත්තලට සියලුම දෙනාට ලබා දුන්නා අමුත්තම් බැලීමට ආහාර ලබා ගැනීමට අවස්ථාව මේ වසරේ එකනම් කරන්න බැරි වෙනවා. හැබැයි ඒ වෙනුවට බන්ධනාකාර කැන්ටින් වලින් ආහාර සපයන වැල් 2000ක මුදලක් මේ කැන්ටින් වලට බැන්දාම Tamanට අවශ්‍ය කරන්නේ මොකද්ද කියලා බන්ධනාගාර කැන්ටින් වලට දැනුම් දුන්නාම ඒ රුපියල් 2000 සරිලන බාණ්ඩ අපි බන්ධනාගාර කැන්ටින් මාර්ගයෙන් එම අදාළ නේවාසිකයන්ට ලබා දෙනවා. මෙතක්වා මෙරට බන්ධනාගාර වලින් කොවිඩ් ආසාදිත පුද්ගලින් 3279 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් පුද්ගලින් 2584 දෙනෙකු රිමාන්ඩ් සැකකරුවන් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. අද දිනේ කොරෝනා රෝගයෙන් පිළිබඳ නවතම තොරතුරු මීට සුළු මොහොතකට පෙර අප වෙත ලැබුණා. ඒ අනුව අද දිනේ මේ මොහොත වන විට නව රෝගීන් 376 දෙනෙකු නව කොරෝනා රෝගීන් 376 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මොරවත ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුල නොසිටිය යුතු පුද්ගලයින් ඉදිරියේදී ස්ථාන මාර්ගයෙන් ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඒ මොරවත ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකින් පිරිසකට ලබා දී ඇති ස්ථාන මාර්ගයෙන් සම්බන්ධයෙන් සියත ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් RMV මෝටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙම ආයතනය පිළිබඳව ජනතාව සතුව තිබෙන්නේ එතරම් පැහැදිලි ආකල්පයක් නොවේ. ඊට හේතුව මෝටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ සිදුවන විවිධ අක්‍රමිකතා සහ දූෂණ ජනතාව නිරන්තරයෙන් අපහසුතාවයට සහ පීඩාවට පත් කර ඇති නිසායි. දිගින් දිගටම මෙවැනි චෝදනාවන් එල්ලවෙමින් පවතින අතරතුරයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වේරහැරපිහිටි මෝටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වන්නේ. ජනාධිපතිවරයා එහි පවතින දූෂණ අක්‍රමිකතා සහ අඩුපාඩු වහාම මගහරවමින් ජනතාවට අවශ්‍ය සේවාව නිසි ලෙස ඉටු කරන ලෙසට උපදෙස් ලබා දුන්නා. නමුත් ජනාධිපතිවරයා එලෙස උපදෙස් ලබා දී වසරකට ආසන්න කාලයක් ගතව තිබුණත් දූෂණ අක්‍රමිකතා සහ වංචා අඩුවක් දක්නට නොලැබුණු බවයි එහි නිලධාරීන් සහ එහි සේවාව ලබා ගැනීමට පැමිණෙන ජනතාව ප්‍රකාශ කළේ. එවන් තත්ත්වයක් තුලයි රාජ්‍ය බුද්ධාංශය විසින් සිදු කළ තොරතුරු සුවබැලීමකින් අනුතුරුව මොටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුල සිටින නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී තිබෙන්නේ. තොරතුරු වාර්තාවන්නේ 600කට අධික පිරිසකට මෙලෙස ස්ථාන මාරු වීම් ලබා දී ඇති බවයි. සියත ප්‍රවෘත්ති අංශයේ මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගෙන් විමසීමක් කළා. අපි අවසරක් පුරා රැස් කරගත් තොරතුරු අනුව ඒ දෙපාර්තමේන්තුව තුල නොසිටිය යුතු යම් ප්‍රමාණ අපි හඳුනාගෙන තියෙනවා. මෙන්න මේ ප්‍රමාණය අපි ඉදිරියේදී මාරු කරනවා. ඒ වගේම මේ අය විතරක් මාරු කරුවොත් මේ අයට ගිහිල්ලා අලුත් රාජකාරී ස්ථානයේ වැඩ කරන්න ප්‍රශ්නයක් වෙනවා. මොකද දූෂිත නිසා ඉවත් කරුවයි කියන චෝදනාව එන්නේ. මේ අය ඇතුළුව වාර්ෂික ස්ථාන මාරු ලැබිය යුතු අය සහ ස්ථාන මාරු ඉල්ලලා තියෙන අය මෙන්න මේ සියල්ල ඇතුළත්ව යම් ස්ථාන මාරු ප්‍රමාණයක් අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. බුද්ධිංශ වලින් අපිට දීලා තියෙන තොරතුරු අනුව යම් නිලධාරීන් ප්‍රමාණයක් මට ආරංචි 600ක් කියලා තිබ්බයි කියලා මම කියන්නේ නැහැ. ඉලක්කමක් මම හරියටම ගාන අපි කියන්න දන්නේ නැහැ. වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ස්ථාන මාරු කීපයක් ජනවාරි මාසේ සිද්ධ කරනවා. ඒකට කලබල වෙන්න කාරණයක් නැහැ. මේ ආයතනයේ ජනාධිපතිතුමාගේ අවධානයට ලක් වෙච්ච ආයතනයක්. ඒකේ තිබුණු අක්‍රමිකතා යම් ප්‍රමාණයකට අපිට සීමා කරන්න හැකියාව ලැබිලා තියෙනවා. නමුත් අදටත් අහිංසක ජනතාවගෙන් මුදල් ගසා කරන ව්‍යාපෘතිය අදටත් ක්‍රියාත්මක වෙනවා. ඒක 100%ක් නතර වෙලා නැහැ. එහෙම කිව්වොත් බොරුවක්. ඒක බාර ඇමතිවරයා හැටියට මට ඒක පිළිගන්න නැහැ කියන්න බෑ. එහෙම නැහැ ඒක නිවැරදි කිරීමේ වගකීම අපිට දෙපාර්තමේන්තුව දූෂණයෙන් තොර දෙපාර්තමේන්තුව බවට පත් කිරීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා. ඒවා උද්ඝෝෂණය කරුවයි කියලා අපි නතර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය අද යළි කැඳවූ අතර එහිදී මියගිය රැඳවුවන් කිහිප දෙනෙකුගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයේ හමුවට ලැබී නොතිබීම හමුවේ යළි එම නඩු විභාගය 23 වනදා දක්වා කල් තබා තිබෙනවා.
පසුගියදා මහර බන්ධනාකාරයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ පවර ඇති නඩු විභාගය අද නැවත කැඳවනු ලැබුවා. අද දිනේදී රජයේ නීතිඥ නිෂාරා ජයරත්න මෙලවිය නඩු විභාගය සඳහා පෙනී නොසිටි අතර අනෙකුත් පාර්ශ්ව මෙන්ම සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් අද අධිකරණයේ හමුවේ පෙනී සිටියා. බන්ධනාකාර සිද්ධීන් මියගිය ඉතිරි රැඳවියන්ගේ මලසිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වර්තා තවමත් අධිකරණයට ලැබී නොතිබීම හමුවේ නඩු විභාගයේ මේ මාස 23 වන දින දක්වා කල්තබා තිබෙනවා. පෙර අවස්ථාවේ පශ්චාත් මරණ පරීක්ෂණ වර්තා හතරක් ගරු අධිකරණයට ඉදිරිපත් වුණා. නමුත් අද දින එසේ කිසිදු වර්තාවක් ඉදිරිපත් වුණේ නැහැ. ගරු අධිකරණයට දන්වා සිටියා දැනටමත් පශ්චාත් මරණ පරීක්ෂණ වර්තා අනුව ඒ සොයාගෙන තියෙන සිරුරු වෙඩි තැබීමකින් සිදු මරණ බවට තිබෙන නිසා එසේ ඒ වෙඩි වැදිච්ච ඒ මූනිසම් එහෙම නැත්නම් පතුරුම් වගේ දේවල් ගරු අධිකරණයට මේ වෙනකොට ඉදිරිපත් කළා තියෙනවාද ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කියන එක තමයි අපි ගරු මහේස්ත්‍රාත්තුමාගේ අවධානයට යොමු කර සිටියේ. ඇත්ත වශයෙන්ම කනගාටුවෙන් හරි කියන්න වෙනවා රජයේ නීතිඥ කියන්නේ රජයේ නියෝජනය කරන කෙනෙක්. නමුත් ඔහු පසුගිය නඩු වාරයේදී මේ යුක්තිය හොයාගෙන යන ගමනේ මේ අසාධාරණ ඝාතනයට එරෙහිව මේ නීතිඥ මාත්‍රුන් ඉදිරිපත් වුණාම කියන මේක NGO වැඩක් කියලා. ඉතින් අපි අහන්නේ මේ NGO වැඩක් කියලා ඝාතනය යට ගහන්න උත්සාහ කරනවාද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ ඝාතනයට ලක් වෙච්ච අය වෙනුවෙන්ද නැත්නම් මේ ඝාතනය කරපු ඝාතකයා ආරක්ෂා කරන්නද අද මේ රජයේ නීතිඥවරිය ඉදිරිපත් වෙන්නේ කියන එක පිළිබඳත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ අතර මහර බන්ධනාගාරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා මෙලෙස අදහස් පළ කළා. මහර බන්ධනාගාරයේ තත්ත්වය සාමාන්‍ය අතට හැරිලා තියෙනවා. මහර බන්ධනාගාරයේ තක්සේරු වාර්තා දෙන්න බන්ධනාගාර ප්‍රධාන ඉංජිනේරු මහත්මයා සභාපතිත්වයේ යුත් තක්සේරු කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ අනුව ඔමුණුත් ඔවුන්ගේ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව රාජ පරිශ්‍රණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ පරීක්ෂණයක් කරන් යනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මුසාරිසුරු දෙදෙනෙක් යටතේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවගෙනුත් මේ පිළිබඳ පරීක්ෂණ කරගෙන යනවා. මාත්‍යතුමා විසින් පත් කරන ලද පරීක්ෂණ කණ්ඩායම මේ පිළිබඳව බන්ධනාගාර පුහුණු පාසලේදී සෑමදාම පාහේ සාක්ෂි ලබා ගැනීම අදාළ කටයුතු මේ වෙනකොට කරගෙන යනවා. ගම සමග පිළිසඳර තෙවන වැඩසටහන බලංගොඩ ඉඹුල්පේ රාවණාකන්ද ගම්මානයේදී පැවැතුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනේ පැවති ගම සමග පිළිසඳර වැඩසටහන රාවණාකන්ද ගම්මානයේ තෝරවේල්කන්ද විද්‍යාලීය ක්‍රීඩා භූමියේදී පැවැත්තුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ කෙළවරක නුවරඑළිය දිස්ත්‍රික්කයට මායිම්ව බලංගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් රාවණාකන්ද ග්‍රාමය සහ ඒ අවට ප්‍රදේශ ගණනාවක ජනතාව ජනාධිපතිවරයා හමු වී සිය දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම සඳහා තෝරවේල්කන්ද විද්‍යාලයට පැමිණ සිටියා. අපි උණුසුම් අත්පල සන්නාදයකින් දීර්ඝ කාලයක සිට ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවට මුහුණ දීමට සිදුව තිබෙන ඉඩම් ගැටලු හඳුනාගෙන කඩිනම් විසඳුම් ලබා දීම සඳහා ජනාධිපතිවරයා මෙහිදී අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මූලික වශයෙන් ආරවල් පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා මේ පළාතේ. ලේකම් තමයි ඒව ටික හරිගස්සලා දෙන්න. මොකද කොන්ත්‍රාත් දීපු පාරවලුත් හරියට වෙන්නේ නැහැ. ඉතින් ඒවා පිළිබඳව බලන්න කඩිනමයි. පාසල් පිළිබඳ තිබෙන ප්‍රශ්න අන්නේ මිසඳලා දෙන්න. ඒ වගේම ඉඩම් පුලබා දීම ගැන කතා කරා. වනජීවි හා වනරක්ෂණ තිබෙන ප්‍රශ්න කතා කරා. ඒක ජනතාව පැත්තෙන් බලලා ඒකට කඩිනම් විසඳුමක් ලබා දෙන්නට ඕනේ. සෞඛ්‍ය ඇමතිනියත් සමග සාකච්ඡා කරා. ප්‍රාදේශීය වශයෙන් අපි අලුතින් එකට රාජ්‍ය ඇමතිවරියක් උත්පත් කරා. වෛද්‍යවරුන්ගේ අඩිපාඩු තමයි මම හිතන්නේ විශේෂයෙන්ම තියෙන්නේ. ඒකට කඩිනම් විසඳුමක් ලබා දෙන්නට ඕනේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ රදගුරු දුෂාන්ත රොඩ්රිගෝ පියදුමන් අතර හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ රදගුරු දුෂාන්ත රොඩ්රිගෝ හිමිපාණන් අතර හමුවක් ඊයේ පස්වරුවේ කොළඹ රදගුරු කාර්යාලයේදී පැවැත්වුණා. පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් නත්තල් උත්සවයේ සැමරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වුණා. උත්සව සමයේ කිතුණු බැතිමතුන් සහ සියලු ලංකා වාසීන් ආරක්ෂා කරගනිමින් නත්තල් උත්සවයේ සැමරීම, පාසල් ආරම්භ කිරීම සහ නව ව්‍යවස්ථාව පිළිබඳ කොළඹ රදගුරු හිමිපාණන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළා. කොරෝනා තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන ලද සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් උදාවන නත්තල සැමරීමට වග බලා ගන්නා මෙන් ජනතාව දැනුවත් කරන්නයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී කොළඹ රදගුරු හිමිපාණන්ට සිහිපත් කරනු ලැබුවා. මෙම අවස්ථාවට පියතුමන්ලා ඇතුළු අමාත්‍ය ජුවෙල් පීරිස් මහතා මෙන්ම නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
ආණ්ඩුව නිවැරදි මගට යොමු කිරීම එය බලයට පත් කිරීමට අනුබල දුන් වෘත්තීය සංගම්වල කාර්යභාරයේ බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. කොළඹදී මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව පැවසුවා. සෞඛ්‍ය අමාත්‍යාංශයක් දෞඛ්‍ය භාරමින්තුවක් ලංකාවේ තියෙනවද කියන කොටත් අපිට ඊතරම්ම අද ප්‍රහේලිකාවක් ඇති වෙලා තිබෙනවා. මේ කොරෝනා විසිනෙන්දිර බලපුවාම එතනක් තිබෙන්නේ පන්ති ભેදයක්. අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත් වෙනකොටත් මතක් කළේ අපි කාටත් එක සමානව කටයුතු කරනවා කියන එකයි. එතුමාට අවශ්‍යකම තිබෙනවා රට හදන්න මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ යන ගමන දැක්කහම ගෝඨාභය රාජපක්ෂ මහත්මයෝ ඔබ තුමාගේ සැලැස්ම අද අපට නම් පේනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කුණුගුරුරයි දාලා තිබෙන්නේ ආණ්ඩුව බලයට පත්කරන්න මේ වෘත්තීය සමිත අපි ඔක්කොම එකට එකතු වෙලා සහයෝගය දුන්නා වගේ ආණ්ඩුව වැරදි ගමනක යනවා නම් මේක නිවැරදි කිරලත් අපේ කාර්යභාරයක් රට වහන්න ලොක්ඩවුන් කියලා නිකන් එයාපෝට් එකෙන් එන 28 දෙනෙක් විතරයි නමුත් ඒකට වස්සලා රටේ ආර්ථික අහිමියක් සිද්ධ කෙරෙව්වා බිලියන 900ක ඒව කරලා අන්තිමට උනේ මොකද්ද දැන් රෝගීන් 50000ක් ඉන්නවා වැරදි උපදෙස් අරගෙන වැරදි මාර්ගවල ගිහිල්ලා අන්තිමට ලේකම් අලුත් කෙනෙක් පත් කරගෙන නමුත් අද අපිට පේන දේ තමයි එතුමා වෘත්තීය සමිතියක ආවරණය යටතේ බැරිබැරියා වහගන්න උත්සාහ කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉතාමත් කනගාටුදායක තත්වයක තිබෙන්නේ පරිපාලනය සම්පූර්ණයෙන් බිඳ වැටලා වෘත්තීය සමිති නායකයන් සමාජිකයන්ගේ ගැටලු පිළිබඳව අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපිට ඉදිරිපත් කරන්න නිලධාරියෙක් නෑ. අද මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පත් වෙලා තියෙන තත්ත්වය තුළ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැඩි අසහනයට පත් වෙලා තිබෙනවා. රෝහල්වල අධ්‍යක්ෂකව රුහිතුම දේ කටයුතු කරනවා. ඒතුළ කාර්යභාර නිලධාරීන් राजकारी विन विन आकार पेहर पला सौख्य सेवा अध्यक्ष पला परिपालने अंतरोम सौख्य बलदारी अहम काम देने प्रधानमंत्री ओम विनम यांत्रणतम පාර්ලිමේන්තුව දිනෙන් දින හැල්ලුවට ලක්වන බව හිටපු කතානායක කරුජය සූර්ය මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. අන්තර්නෝමාතික පාලකයන් එහෙම නැත්නම් ඒකාධිපතිවාදීන් රාජාණ්ඩුවාදීන් ඒ වගේම පැසිස්වාදීන් වශයෙන් ලෝක කලින් කල බිහිවන ජන හතුරු බලවේග පාර්ලිමේන්තු සම්ප්‍රදායට වෛර කරන්නේ ඒ යටපත් කරන්න උත්සාහ කරන්නේ තමන්ගේ අන්තර්නෝමාතික තහවුරු කරන්න පිටින්මට ඒ උත්සාහ කරන්නේ ඒ ඇති බලය නිසා. නමුත් මේ සෑම උත්සාහයක්ම අපි දැක්කා ඉතිහාසය තුළ පරාජය කරලා තියෙන්නේ ජනතාවගේ කැපකිරීම මත. අන්න ඒ ජනතා කැපකිරීම අදත් අවශ්‍ය වෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. ඒත් වර්තමාන පාර්ලිමේන්තුවට ඒ පිළිගැනීම ඒ ගෞරවය ඒ වටිනාකම තියනවාද කියන ප්‍රශ්නේ අද අපිට අහන්න සිද්ධ වෙලා තියෙනවා. මේක පාර්ලිමේන්තුවේ අපහාසයක් වශයෙන් නෙමෙයි අපි කියන්නේ. නමුත් පාර්ලිමේන්තුවට දෙන පිටස්තර බලවේග විසින් පාර්ලිමේන්තුව ඇලු කිරීම තුළ අපි දකිනවා පාර්ලිමේන්තුවේ විශාල අපහාසයක් ඇති වෙනවා. අපි මීට පෙරත් කිව්වා 20 වෙනි සංශෝධනයෙන් පස්සේ පාර්ලිමේන්තුව තැපැල් කන්තෝරුවක් බවට පත් වෙයි කියලා. අපි හොඳට මතක සඳහන් කළා. ඒ වගේම 20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීම සමගම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශන බවත් පාර්ලිමේන්තුවේ උත්තරීතර බවට හානි වන බවත් මේ රටේ මහා සංඝරත්නය ඇතුළු අනිකුත් ආගමික නායකයන් වගේම සිවිල් සමාජයත් එදා මහා හඬින් පෙන්වලා දුන්නා. මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ඇමරිකාව ඉවත් කර ගැනීමට කටයුතු කළ දිනය ශ්‍රී ලංකාවේ නූතන නිදහස් දිනය බවට පත් කළ යුතු බව අමාත්‍ය උදේගම්මන්පිල මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ට්‍රොජන් අශ්වයෙක් තෑගි ලැබෙනකොට අපි ඉතාම ප්‍රයෝසන් වෙන්න ඕනි. මොකද මේ ට්‍රොජන් අශ්වයාගේ ඇතුලේ තිබුණේ ලංකාවේ ඉඩම් ඇමරිකානු සමාගම් වලට අත්පත් කරගෙන ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු බලය ස්ථාපිත කරගැනීමේ බිම්බෝම්බයයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධතියේ තොරතුරු තමන් සතු කරගෙන ශ්‍රී ලංකාව පුරා ඔත්තු බැලීමේ සංනිවේදන උපකරණ කට්ටලයයි. ඒ වගේම මේ ට්‍රොජන් අශ්වයා තුළ තිබුණා සෝෆා එක්සා නැමැති මල්ටි බැරර් රොකට් ලොන්චර් දෙකක්. අපි මේ ඩොලර් මිලියන 480 තෑග්ග නැමැති ට්‍රොජන් අශ්වයා හරවා යවනවා කියන්නේ මේ බිම්බෝම්බ මල්ටි බැරර් රොකට් ලොන්චර් සමගව ඔත්තු බැලීමේ උපකරණ තොගයත් ආපසු හරවා යවනවා කියන එකයි. ඇත්තම ශ්‍රී ලංකාවේ නූතන නිදාස් දිනේ බවට ඇමරිකාව මේ තීන්දුව ගත් දිනය ප්‍රකාශයට පත් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ලෝකයේ තමන්ගේ යුද දේශපාලන තෑගි ලබා දීම හරහා නතු කර ගැනීමට උත්සාහ දරූ අවස්ථාවන් වලින් ඇමරිකාවට මෑත කාලයේ ආපසු හැරී යාමට සිදු වුණේ ශ්‍රී ලංකාව තුලදී පමණයි. MCC ගිවිසුම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ තවත් අදහස් කිහිපයක් මේ
දත් අපි නම් කිව්වා පැහැදිලි එම්සීසී ජීවිසුම යම් කිසි කොටසක් යම් කිසි දෙයක් අපි දැකේ අපි අධ්‍යයනය අනු රටට අහිතකර දේවල් ඒ කිසි දෙයකට අපි එකඟ වෙන්නේ නැහැ එතකොට මේ කාලෙකම තමයි අර කවුද නම් ඒ වෙලාවෙත් කිව්වා ඇමරිකානු රාජ්‍ය ලේකම් තුමා එන්නම මේක හම්බන් කරන්න ඔව් එතුමා මොකද්ද කිව්වේ අපෝ මේක සම්පූර්ණ ශ්‍රී ලංකා රාජ්‍යය සතු අභිමතය ඒ නිසා මේ අලුත් නිවුස් එකක් නෙමෙයි මේ ඇමරිකාවට අලුත් නිවුස් එකක් පසුගිය මැතිවරණයට ඉස්සෙල්ලත් මේ වත්මන් රජය නියෝජනය කරන බොහෝ පිරිස් එම්සීසී ගිවිසුමට විරුද්ධ විවිධ චෝදනා කරා ජනතාව නොමගැව්ව එම්සීසී ගිවිසුම සංශෝධනය කළා හරි මේ රටට ලබා ගන්න තිබුණු ඒ අවස්ථාව නැති කළා දැන් අන්තිමට මේ නටලා 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 ලංකාවට යම්කිසි ප්‍රධානයක් ලබා ගන්න තිබුණු අවස්ථාව අද නැති කළා තියෙනවා ආර්ථිකයට ඇතර මේක මේ අපිට හම්බෙන ග්‍රාන්ට් එකක් ලැබුණා නම් ආවාසියක් නැහැ වාසි නමුත් ඒ කොන්දේසි පිළිබඳව මම රජයක් විදියට තීන්දුව ගන්න අපිට සිද්ධ වෙලා තිබුණේ ඒ වගේම ජනතාවගේ අදහසත් හොඳ පැත්තර නෙමෙයි තිබුණේ මේ වගේම ඇමරිකාව එක්ක තියෙන සම්බන්ධතාවය උන් ප්‍රකාශයක් කළා තිබුණා ලංකාවට තියෙන සම්බන්ධතාවය පළදු වෙන්නේ නැහැ කියන එකත් පිළිබඳ විශ්වාසයෙන් කටුයි මේ තියෙන අලුත් අලුත් ප්‍රශ්නත් එක්ක ඒ පරණ බිල්ලා අමතක කළා කියලා හිතන්න එපා මේ සියලුම යක්ෂ හමුදාව අනුපිළිවෙලින් එනවා රට පිළිගන්න මෙන්න අලුත්ම වැඩපිළිවෙල මම හිතන්නේ ආණ්ඩුව යම් යම් මාතෘකා දෙනවා අපට සාකච්ඡා කර කර ඉන්න කියලා ඒත් ඒවා අමතක කරන්න පුළුවන් කමක් නැහැ එම්සීසී ගිවිසුමේ භයානක කම ගැන කිසිදු අවතක් සේරුවක් නැහැ එසේ ඌයේ වී නම් ඒක වෙන රටවල ක්‍රියාත්මක වෙනවා අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒක වාසනාව සමහර විට එම්සීසී කියන නම වෙනුවට වෙනත් නමකින් එන්න බැරි නෑ නේ එක පළවෙනි දරේ මුට්ටිය දාලා බැලුවා අසාර්ථකයි තවත් සොරේකින් එන්න පුළුවනි ඒ තත්ත්වය කිවිසුම රටේ මූලික නීති අඩංගු කොටස් වලට ඒ වගේම රටේ රෛරී භාවය සහ වෙනත් අංශවලට අහිතකර බලපෑම් ඇති වෙන කිවිසුමක් බව නිගමනය කරලා තිබුණ නිසා ඇමරිකා එක්සත් ජනපදයේ බොහොම සුවදශීලී ලෙස ශ්‍රී ලාංකික කියන්නේ කිවිසුම ප්‍රතික්ෂේප කරනවා නම් එවන්න බලහත්කාරයෙන් කිරීමේ අවශ්‍යතාවය නැත කියලා ප්‍රජාතාන්ත්‍රික ලෙස සාමකාමී ලෙස ඉවත් වෙලා ත්‍රිකා විසින් එම මුදල ලබා නොදෙන්න තීන්දුව කළා තියෙනවා. ඒකට හේතුව වශයෙන් දක්වලා තියෙන්නේ අපේ රජයෙන් යම්කිසි වැඩපිළිවෙළක් සකස් නොකිරීම. මම නම් දකින්නේ මෙය අපිට තිබිච්ච හොඳ අවස්ථාවක් ඩොලර් මිලියන් 480ක් රටයට අහිමි වුණා. කොතරම් බාධක පැමිණියද රට හමුවේ පවතින ණය වාරික නිසි වේලාවට ගෙවීමට වත්මන් රජයට හැකියාව පවතින බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ ගම සමග පිළිසඳරක් තුලින් වැඩ සමග යලි ගමට වැඩසටහනේ ඌව පළාත් සාකච්ඡාවට එක් වෙමි. ගම සමග පිළිසඳරක් තුලින් වැඩ සමග යලි ගමට ජාතික වැඩසටහනේ ඌව පළාත් සාකච්ඡාව අද බදුල්ල ඌව විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඒ ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් දේශපාල නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියා. මේ කොවීන් වසංගත එක්ක අපි බලාපොරොත්තු වෙච්ච අංශ කීපයක්ම අපි නොහිතපු විදියට කඩා වැටුණා. මේ වාතාවරණය මැද හුඟක් අය හිතුවා අපි රට බංකොලොත් වෙයි, අපිට ණය ගෙවා ගන්න බැරි රටක් හැටියට නම් කරයි කියලා හිතාගෙන හිටියා. අපි ඒ නිසාම ශ්‍රේණිගත කරන ආයතනත් අපි පල්ලයට දැම්මා. නමුත් අපි ආඩම්බරෙන් කියන එක විදියකින් අපි සියලුම ණය වාරික සියල්ල වෙලාවට ගෙවනවා. ඒ වගේම ඉදිරි වර්ෂයේදීත් අපිට ලොකු ශක්තියක් තියෙනවා. සමහරු ඉන්නවා බලාගෙන අපි බංකොලොත් රටක් වෙනකන්. ඒක නම් වෙන්න දෙන්නේ නැතුව අපි ඔබ සියලු දෙනාම එකතු වෙලා අපි මේක වෙනස් කරන්න ශක්තිය තියෙනවා කියන එක අපි මේ අවස්ථාවේ සඳහන් කරනවා. හරියට මේක කරොත් අපිට මේ රට සෞභාග්‍යමත් රටක් බවට පත් කරන්න පුළුවන් වේවි. එහෙම නැත්නම් ඔල්ලෝසුමට අනිත් පැත්තට ගියොත් අපි රටත් විනාශ වෙන තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. ජනාධිපතිතුමාට එකඟ වෙලා තියෙනවා මේ මාස 12ක් ඇතුළතදී ලංකාවේ හැම අස්සක් මුල්ලකටම ඩිජිටල් sannivedana මාර්ගය දෙන්නේ. ඒ සඳහාත් අපි මුදල් වෙන් කරලා තියෙනවා. මේ සියල්ලක් තුළ අපි බලාපොරොත්තු වෙන්නේ හැම කෙනෙක්ගේම ආදායම් මාර්ගය වැඩි දියුණු කරන්න. මේ හැම ආයතනයකටම තියෙන සම්පත් ගැන කල්පනා කරලා බෙදලා යන විදිහට මේ යෝජනා වලින් එකක් හරි ගමකට ලැබිය යුතුව තියෙනවා. කොයි එක කරත් වැරදි කියලා විවේචන තියෙනවා. ඉතින් තමුන් නොකර වැරද්දකට විවේචනය කරාට කිපෙන්නේ නැතුව සැලෙන්නේ නැතුව බිය වෙන්නේ නැතුව වැඩ කරන්න පළපුරුදු කෙනෙක් හැටියට මම කියන්නේ. රටේ පවතින ණය අර්බුදය කළමනාකරණය කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අර්බුදල සමග සාකච්ඡා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී
අපි දකින විදියට කල යුත්තේ ජාත්‍යන්තරයත් සමග මේ අවස්ථාවේදී සාකච්ඡාවක් පටන් ගන්න ඕනේ. පටන් අරගෙන කියන්න ඕනේ අපිට ණය සහන කාලයක් අපිට ලබා දෙන්න කියලා. අපි හිතනවා නම් නත්තල් පපා වගේ චීනය ඇවිල්ලා මේ ඔක්කොටම මේ සල්ලි බෙදාගෙන යයි ඩොලර් මලු ගෙනල්ලා. එහෙම වෙන්නේ නැහැ. රටකට ණය ගෙවීමේ ගැටලුවක් තියෙන අවස්ථාවකදී නෙගෝෂියේෂන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලිකත්වයේ යටතේ. හැබැයි දැන් මොකද ආණ්ඩුව කියන්නේ? IMF අපිට වැඩන්නේ. අපිට ඕනේ. අපි පෙන්වලා දෙන්නේ වෙන විකල්පයක් තියෙනවා නම් කියන්න. දැන් මෙහෙමනේ කොණ්ඩේ. හෙයා කට් එක කපනකොට එක පැත්තක් කපන්නේ නැහනේ. දෙපැත්තම කපනවා. අපි එක පැත්තක් විතරක් හෙයා කට් ගන්න නැහනේ. එතකොට මේ පැත්ත නම් ජාත්‍යන්තරය, මේ පැත්ත දේශීය. ජාත්‍යන්තරයෙන් ගන්න ණය ඒගොල්ලෝ සූදානම් නම් 120 30ක් කපා හරින්න. ඒගොල්ලෝ කියනවා එහෙම කරන්න බෑ. දේශීයවත් 100 ඒ ගානව කපා හැරෙන්න ඕනේ. ඒක තමයි සමස්තයක් හැදෙන මේ ලෝකයේ ඒ නෙගෝෂියේෂන් වල වෙන්නේ. කවුද දේශීයව ණය දීලා තියෙන්නේ? අර්ථසාධක අරමුදල වැඩිපුරම නාදීල් තියෙන අර්ථසාධක අරමුදල කියන්නේ කවුද? අර්ථසාධක අරමුදල කියන්නේ වැඩ කරන ජනතා. ඒ ටික තමයි දැන් මේ ආණ්ඩුව කාබාසිනිය කරන්න හදා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාව වෙත ලබා දීමේ කිසිදු සූදානමක් නොමැති බවත් පසුගිය රජය විසින් ඒ සම්බන්ධයෙන් එළිබි ගිවිසුම් පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ජෙනරල් දයරත්නායක මහතා පවසනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සම්බන්ධ මෙහෙයුම් කටයුතු ඉන්දීය සමාගමක් සමග ඒකාබද්ධව සිදු කිරීමට පසුගිය ඔක්තෝබර් මාස 22 වෙනිදා විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් යෝජනා කෙරුණු අතර ඊට විරෝධය පළ කරමින් පසුගියදා වරාය සේවක සංගමයේ විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. මේ අතර ඊයේ දින ඊට විරෝධය පළ කරමින් වරාය සේවක සංගමයේ විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කර තිබුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ජෙනරාල් දයාරත්නායක මහතා මෙලෙස අදහස් පළ කළා. මේ රජයේ ප්‍රතිපත්තියේ දේවල් විකිණීම නෙමෙයි. මේක ආයෝජනයක් හැටියට රටේ සිදුවීමක් තමයි ඒ යෝජනා වලින් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒවා පිළිබඳව අවසාන තීන්දුවක් තීරණයක් කිසිසේත්ම තාම අරගෙන නැහැ. ඒවා සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. ඒ යෝජනා ඉදිරිපත් කරන්න තමයි දැන් තියෙන්නේ. එතනින් පස්සේ තමයි ඒවා සිදුවෙන්නේ. නැගිනේර පරියන්තය පිටරටකට විකුණනවා කියලා දැන් වැඩියෙන්ම චෝදනා එල්ල කරන්නේ විපක්ෂය. කියන්නේ කලින් වැලේ වැල් නැතුව ඉන්න කණ්ඩායම් නැගෙනහිර පර්යන්තයේ කොටස එක ගඩොල් කැටයක්වත් ඉදිරියට හදන්නේ නැතුව ඒක තවත් රටවල් සමග එකට පටලලා විශාල ප්‍රශ්නයක් බවට පත් කරපු කණ්ඩායම් තමයි මේ ප්‍රශ්න අහන්නේ. වරාය ඉතිහාසයේ අඳුරුම කාල පරාසය තමයි 2015 2019 අවසාන කාලයත් අතර කාලය. මේ කාලයේ සිදුවෙච්ච ප්‍රශ්න තමයි අපි දැන් මුහුණ දීලා ඒවා ක්‍රමානුකූලව හොඳම ආකාරයට මේ ප්‍රශ්නේ විසඳන්න තමයි අපි දැන් උත්සාහ කරන්නේ. මේ අතර මේ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පළ කළේ මෙවන් අදහසක්. ඉන්දියානු සමාගමකට නැගෙනහිර පර්යන්තයේ අද ඒකේ කොටස් අද ඩොලර් 500ක් මිලියන 500ක් ආයෝජනය කිරීම සඳහා ඒ නැගෙනහිර පර්යන්තයේ ඒකේ කොටස් අද ඉන්දියානු සමාගමකට පවරලා තිබෙනවා. මේක තුල අපිට පෙනෙන දේ තමයි ජනතාවට ලබා දීපු පොරොන්දු අවුරුද්දක් ගත වෙන්නත් කලින් සියලු පොරොන්දු ටික අද ඒවා හිස් පොරොන්දු බවට අද පත් වෙලා තිබෙනවා. ඒවා කඩවුණු පොරොන්දු බවට අද පත් වෙලා තිබෙනවා. අපිට චෝදනා කළා රටේ සම්පත් විදේශිකයන්ට විකුණනවායි කියලා වෙලා තියෙන දේ තමයි මේ රජය තමන්ට ඡන්දේ දීපු ජනතාවම රවට්ටගෙන ඉදිරියට යන ආකාරයක් අපිට පේනවා. ප්‍රශ්න විසඳීම රජයේ නිලධාරීන්ගේ වගකීමක් බවත් ප්‍රශ්න වලට තුඩු දෙන හේතු ඉවත් කිරීම දේශපාලනඥයින්ගේ වගකීමක් බවත් අමාත්‍ය ඩල සලහප්පෙරුම මහතා පවසනවා. ඒ කඳාන ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමේ. මම මේ අමාත්‍යංශයට ආවේ නැත්නම් මම අධ්‍යාපන අමාත්‍යංශයේ හිටියේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි. ප්‍රශ්න විසඳන එක නිලධාරීන්ගේ නැත්නම් මේ ඉංජිනේරවරුන්ගේ ආයතන ප්‍රධානීන්ගේ වගකීම. දේශපාලකයාගේ වගකීම තමයි ඒ ප්‍රශ්න වලට තියෙන හේතු අයින් කරන එක. අපි පෙනීනට ඕනේ වෙනුවෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ අපේ සංස්කෘතික පුරුද්දක් බවට පත් කරගම්මු මේ විදුලි විනය කියන එක. මේක අපි බිල ගෙවනවා. එදා අපිට ඕන විදියක් එහෙම නෙමෙයි මිතෝරුනේ. අපි බලශක්ති අර්බුදයක ඉන්නේ රටක් විදියට. එදා අපි මේක අපතේ නොයවා පාවිච්චි කරන්නට. ඔබ බේජින් නගරයට ගිහිල්ලා බලන්න. නිල් පාට අහසක් දැක ගන්න බෑ. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන දැන්වීම් කරුවන් බේජින් වාසීන්ට ආරාධනා කරන්නේ කුමකටද? ඔබ එන්න මාළ දෙවෙනට නිල් අහස දකින්න. බලශක්ති ජනනය වෙනුවෙන් පොසිල ඉන්ධන පාවිච්චි කිරීම නිසා වායු ගෝලයට එකතු වෙන කාබන් මෙට්‍රික් ටන්ස් ප්‍රමාණය ගත්තොත් චීනයේ බිලියන 12ක්, ශ්‍රී ලංකාවේ අපි වර්ෂයකට මෙට්‍රික් ටන් මිලියන 25ක් වායු ගෝලයට එකතු කරනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්.
වඩුමඩුවක් සිදු කරන ආකාරයෙන් වසර ගණනාවක් මුළුල්ලේ මහ පරිමාණ ලෙස පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාකාරයක් වටලා ලක්ෂ 16ක් වටිනා ගෝඩා උපකරණ සහ එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ කෑගල්ල පොලිස් දූෂණ මර්ධන කාර්යාංශයට ලද තොරතුරක් මතයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හිඟුරක්කොඩ සමූපකාර ප්‍රාදේශිකයේ නව කබඩාව විවෘත කිරීම අද හිඟුරක්කොඩ දී සිදු කෙරුණා. ඒ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමර කීර්ති අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනවලදී විශාල වනාලි ගැටලුවකට මුහුණ දුන් තඹුත්තේගම ප්‍රදේශයේ ගම්මාන 14ක ජනතාව පීඩාවටපත් කරමින් සැරිසරු වනාලි කුල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කොට්ටියාරච්චි මහතා මේ දිනවල සිය කුඹුරු අස්වද්දමින් ගොවිතැන් කටයුතු වල නිරත වන ආකාරය පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා. කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 9 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලපවහන මණ්ඩලය පවසනවා. ප්‍රධාන ජල නල මාර්ගයක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ක්‍රීඩා පොතක් වෙතයි දැන් අවධානය. එංගලන්තය සහ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියා. දකුණු අප්‍රිකාව සහ එංගලන්තය සමග ශ්‍රී ලංකාව මොහොන දීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියා. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් ක්‍රීඩකීන් 22 දෙනෙකුගේ නියුත් සංචිතය සඳහා කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ඔෂද ෆර්නැන්ඩෝ, ධනජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, මිනෝත් බහනුක, ලහිරු තිරිමාන්න, ලසිත් තැඹුල්දෙනිය, වනිදු හසරංග, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, දසුන් ශානක, සන්තුෂ් ගුණතිලක, අසිත ෆර්නැන්ඩෝ සහ ඩිල්ෂාන් මදුෂංක මෙම සංචිතයට අතුලත් කර තිබුණා. කෙසේ නමුත් මෙවර LPL තරගාවලියේදී ආබාධයකට ලක් වූ ඇන්ජලෝ මැතිව්ස් දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරගාවලියට සහභාගී නොවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශන. අපි යලිත් හමු වන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී පුවත් තුලින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.